පාදමාග්‍රය ඔස්සේ ගලා යන අයිබි කියන සරලධාරාව මත මෙතන මේ සංඥාව සංඥා වෝල්ටීතාවය නිසා ඇති කරන සංඥා ධාරාව අදිස්ථාපනය වෙනවා. හොඳයි දරුවනි, අපි මේ පාඩමින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරන ආකාරය පිළිබඳව. ඉතින් ට්‍රාන්සිස්ටරයක් ඔය මම කලින් කිව්ව විදිහට එකෝ ස්විචයක් විදිහට භාවිතා කරද්දී, එහෙම නැත්නම් වර්ධකයක් හැටියට භාවිතා කරද්දී ඒක යම්කිසි නැඹුරුවකට පත් කරගන්න ඕන. විශේෂයෙන්ම වර්ධකයක් හැටියට ට්‍රාන්සිස්ටරේ භාවිතා කරනකොට ඒක නැඹුරු කිරීමක් සිදු කරගන්න ඕන. ඉතින් ඒ නැඹුරු කිරීම කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කර ගැනීම සඳහා අපිට ට්‍රාන්සිස්ටරේ ක්‍රියාව අවබෝධ කරගන්න වෙනවා. ඉතින් අපි කලින් සාකච්ඡා කළා ට්‍රාන්සිස්ටරේ ක්‍රියාව පටන් ගන්න නම්, ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරේ අග්‍ර හරහා ධාරාව ගලා යන්න පටන් ගන්න එක තමයි ඒ ට්‍රාන්සිස්ටරේ ක්‍රියාව පටන් ගන්නවා කියලා කියන්නේ. එහෙම ට්‍රාන්සිස්ටරේ අග්‍ර හරහා ධාරාව ගලා යනකොට ඒක තමයි අපි ට්‍රාන්සිස්ටරේ ක්‍රියා කරනවා කියලා හඳුන්වන්නේ. එතකොට මේ ට්‍රාන්සිස්ටරේ ක්‍රියාව ආරම්භ කිරීම සඳහා ඒකේ අග්‍ර අතර යම්කිසි විශේෂ ආකාරයකට සරල ධාරා වෝල්ටීතාවයන් යොදන්න පුළුවන්. අපි මේ පිළිබඳව සාකච්ඡා කළා. ඉතින් මේ විශේෂාකාරය තමයි ට්‍රාන්සිස්ටරේ BE නැත්නම් පාදම සහ විමෝචක අග්‍රාතර ඒ සන්ධිය පෙරනැඹුරු වෙන විදියට වෝල්ටීතාවය යොදන්න ඕන. ඒ වගේම BC ඒ කියන්නේ පාදම සහ සංග්‍රාහක සන්ධිය, ඒ BC සන්ධිය පසු නැඹුරු වෙන විදියට තමයි වෝල්ටීතාවය යොදන්න ඕනේ. එතකොට එතෙන්දී බීත් ධන වෝල්ටීතාවයකටයිපත් වෙන්නේ, සීත් ධන වෝල්ටීතාවයකටපත් වෙනවා. නමුත් බීට වඩා ඉහළ වෝල්ටීතාවයකට, ඉහළ ධන වෝල්ටීතාවයකට සීපත් වෙන විදියට අපි ඒ අග්‍රවලට බාහිරින් සරල ධාරා වෝල්ටීතාවයන් යෙදුවොත් ඔය කියන විදියට බී ඊ සන්ධිය පෙරනැඹුරු වෙන ආකාරයටත්, එවගේම BC සන්ධිය පසු නැඹුරු වෙන ආකාරයටත් වෝල්ටීතාවන් යොදන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම වෝල්ටීතාවේ යොදපුවාම යම්කිසි විශේෂ ආකාරයකට තමයි ට්‍රාන්සිස්ටරේ අග්‍රහරහා ධාරාව ගලාගෙන යෑම සිද්ධ වෙන්නේ, විශේෂ ආකාරයකට. අපි දන්නවා එතනදී මේ පාදම අග්‍රය හරහා ගලාගෙන යන ධාරාවට අපි කියන්නේ පාදම ධාරාව කියලා. එතකොට සංග්‍රාහක අග්‍රහරහා අග්‍රේ හරහා ගලාගෙන යන ධාරාවට අපි කියන්නේ සංග්‍රාහක ධාරාව කියලා. ඉතින් මේ විමෝචක අග්‍රේ හරහා ගලාගෙන යන මේ විමෝචක ධාරාව කියලා කියන්නේ නම් පාදම ධාරාවේ සහ සංග්‍රාහක ධාරාවේ එකතුව. විශේෂයෙන්ම අපි මෙතනදී මේ පොදු විමෝචක වින්‍යාසය කියන එක සැලකුවොත් එහෙම ඔය පාදම ධාරාවේ විචලනය මගින් සංග්‍රාහක ධාරාවේ විචලනයක් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ පාදම ධාරාව මගින් සංග්‍රාහක ධාරාව පාලනය කිරීමේ හැකියාව තියෙනවා. නමුත් පාදම ධාරාව කියලා කියන්නේ කුඩා ධාරාවක්. ඒක මයික්‍රෝ ඇම්පිය ගණනේ ධාරාවක්. සංග්‍රාහක ධාරාව කියලා කියන්නේ මිලි ඇම්පිය ගණනේ ධාරාවක්. එතකොට පාදම ධාරාවට සාපේක්ෂව සංග්‍රාහක ධාරාව විශාලයි. අනිත් පැත්තට කියනවා නම් සංග්‍රාහක ධාරාවට සාපේක්ෂව පාදම ධාරාව කුඩයි. ඒ වුණත් පාදම ධාරාව මගින් සංග්‍රාහක ධාරාව පාලනය කිරීමේ හැකියාව තියෙනවා. පාදම ධාරාව අපි ගන්නේ IB කියලා, සංග්‍රාහක ධාරාව අපි ගන්නවා IC කියලා. මේ IB මගින් IC පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ අනුව IB කියන එක බිඳුවට ආසන්න කුඩා අගයක් වෙනකොට, ඒ කියන්නේ සැලකිය යුතු තරම් IB ධාරාවක් ගලන්නේ නැත්තම් ට්‍රාන්සිස්ටරේ හරහා, ඉතින් දැනගන්න ඕන ළමයි සැලකිය යුතු තරම් IB ධාරාවක් ගලන්නේ නැත්තේ BE සන්ධිය අවශ්‍ය පරිදි පෙරනැඹුරුවටපත් වෙලා නැති නිසා කියන එක.
bi sandhya avashya paridhi perenamburuta patvela thiyena nan e vidiyata ib dharawa galano etukota ehema ib dharawa galan nathi avasthawaka salakeyutu tarang ib dharawa galanne nathi avasthawaka sangrahaka saha vimochaka athara vibhavantarayak sapela thibunath sangrahakaya vimochakaya athara vibhavantarayak sapela thibunath sangrahaka dharawak galanneth naha Ini memang api kalian sakit cakar pun karena mempunyai mata kerana memang ada kerana memang pada metat memang produk apa sih benar hindah itu sih memproduk memang ikam itu memang umum aja nih hari pada gak mendengar. Ini pasti ayib darab selagi itu terang darab kunat pasti ke galayan apa tenggat terpasti. Aisi darab ayib itu anulomo samanupati ke benar media itu bicaranya kita lakukanom. Ayib wedi unut teh memang aisi tiran rupu wedi. එහෙම වැඩි වෙලා IB ගේ එක්තරා අගයකදී IC ඊට වඩා වැඩි නොවන අවස්ථාවකටපත් වෙනවා. අපි කියන එක සන්තුප්ත අවස්ථාව කියලා IC සන්තුප්ත අවස්ථාවටපත් වෙනවා. ඉතින් ඒක අපිට ප්‍රස්තාරිකව නිරූපණය කරන්න පුළුවන්. අපි කියනවා මේ වනේ ප්‍රස්තාරය සංක්‍රාමණික ලාක්ෂණික වක්‍රයක් කියලා. IB සමග පාදම ධාරාව සමග සංග්‍රාහක ධාරාවේ විචලනය නිරූපණය කරන ප්‍රස්තාරය. සංක්‍රාමණ ලාක්ෂණික වක්‍රයක් කියලා අපි මේක හඳුන්වන්නේ. එතකොට මේක අපි දක්වලා තියෙන්නේ මේ IB සමග IC ගේ විචලනය. මේ මුල කොටසේදී IB කියන එක ගොඩක් අඩුයි ඒක බිඳුවට ආසන්නයි. සැලකිය යුතු අගයක් නැහැ IB ට මේ හරියේදී. එතකොට IC ත් ඒ විදිහටම බිඳුවට ආසන්න වෙනවා. ඉතින් IB යගේ IB මයික්‍රෝ ඇම්පියර් වලින් මයින්නේ මෙන්න මෙතනින් මෙහා තියෙන IB යගයන් සඳහා. මෙන්න මේ ලක්ෂ්‍ය මෙතනයි මේ ප්‍රස්ථාරයට අනුකූලව මෙන්න මේ ලක්ෂයට වඩා වම් පැත්තෙන් තියෙන IB අගයන් සඳහා ඒ අගයන් කුඩා අගයන් තේ අගයන් සඳහා IC කුඩා වෙනවා ඒ නිසා මේ මෙන්න මේ ප්‍රදේශය අපි හඳුන්වනවා කපාහැරි ප්‍රදේශය කියලා. ඊට පස්සේ මෙච්චර උඩටම යන්නේ නැහැ මේ ප්‍රස්ථාරයට යට ප්‍රදේශය තමයි අපි කපාහැරි ප්‍රදේශය කියලා කියන්නේ. මොකද මීට වඩා ඉහළට ලක්ෂය ලැබෙන්නේ නැහැ. ප්‍රස්ථාරයෙන් ඉහළ පැත්තේ ප්‍රස්ථාරයේ යට කොටස තමයි අපි ඒ කපාහැරි ප්‍රදේශය කියලා නම් කරන්නේ. ඉතින් කපාහැරි ප්‍රදේශය කියන එක ඒ ප්‍රස්ථාරයේ කපාහැරි ප්‍රදේශය කියන එක එන්නේ ට්‍රාන්සිස්ටරයේ කපාහැරි අවස්ථාවේ තියෙනකොට. ඒක මේක හොඳට තේරුම් ගන්න ඕන. ට්‍රාන්සිස්ටරය කපාහැරි අවස්ථාවේ තියෙනවා කියන එකෙන් අදහස් කරන්නේ සැලකිය යුතු තරම් IB ධාරාවක් ගලන්නේ නැහැ කියන එක. සැලකිය යුතු තරම් IB ධාරාවක් නොගලන අවස්ථාවේදී අපි කියනවා ට්‍රාන්සිස්ටරේ තියෙන කපාහැරි අවස්ථාවේ. එතකොට සැලකිය යුතු තරම් IB ධාරාවක් ගලන්නේ නැත්තේ ඇයි? සැලකිය තරම් IB ධාරාවක් ගලන්නේ නැත්තේ අවශ්‍ය ප්‍රමාණයට BE සන්ධිය පෙරනැඹුරු වෙන විදියට ඒ සම්මත පෙරනැඹුරු විභවান্তরে හෝ ඊට වඩා මදක් වැඩි වෙන ආකාරයට BE සන්ධිය හරහා විභවান্তরයක් යොදලා නැත්තම් තමයි සැලකිය යුතු IB ධාරාවක් ගලන්නේ. එතකොට BE සන්ධිය හරහා ඒ පෙරනැඹුරු විභවান্তরে නිසියාකාරව යෙදিলা නැත්තම් අවශ්‍ය ප්‍රමාණයට යෙදিলা නැත්තම් ඒක පෙරනැඹුරු වීමට අවශ්‍ය තරම් ප්‍රමාණයකට ඒ විභවান্তরে යෙදিলা නැත්තම් සැලකේතු තරම් IB ධාරාවක් ගලන්නේ නැහැ. සැලකේතු තරම් IB ධාරාවක් ගලන්නේ නැත්නම් සැලකේතු තරම් IC ධාරාවක් ගලන්නේත් නැහැ. ඉතින් ඒ අවස්ථාවේදී ට්‍රාන්සිස්ටරය කපාහැරි අවස්ථාවේ තියෙනවා කියලා තමයි අපි කියන්නේ. ඒ කපාහැරි අවස්ථාවට අනුරූපව ප්‍රස්ථාරයේ තියෙන ප්‍රදේශයට තමයි කපාහැරි ප්‍රදේශය කියලා කියන්නේ. මම හිතනවා ළමයි මේක තේරුම් ගන්න ඇති කියලා. ළමයි තේරුම් ගන්න අවශ්‍යයි මේක මේ විදිහට හිතලා මේ කාරණේ තේරුම් ගන්න. ඉතින් ඊට පස්සේ මේ IB ධාරාව ඔය කපහැරි අවස්ථාවේදී ධාරාවට වඩා පොඩ්ඩක් වැඩි වෙනකොට අන්න එතකොට සැලකීතු IB ධාරාව ගලනවා කියලා අපි කියනවා. ඒ සැලකීතු තරම් IB ධාරාවක් ගලනකොට IC ධාරාවත් සැලකිය යුතු තරම් ධාරාවක් බවට පත් වෙනවා.
එතකොට දැන් IB ධාරාවක් සැලකිය යුතු තරම් ධාරාවක් IC ධාරාවක් සැලකිය යුතු තරම් ධාරාවක් බවට පත් වෙනවා. ඒ අවස්ථාවේදී IB විචලනය වෙද්දී ඊට අනුරූපවම IC විචලනය වෙනවා. IB කියන එක යම් ආකාරයකට වැඩි වෙනවා නම් ඊට සමානුපාතිකවම IC කියන එකත් වැඩි වෙනවා. ඉතින් ඒක දක්වලා තියෙන්නේ මෙන්න මේ රේඛීය ප්‍රදේශයෙන්. මොකද මේ ප්‍රදේශයේ තුල මේ ප්‍රස්ථාරයේ මේ ප්‍රදේශයේ රේඛීය ප්‍රදේශය නැත්නම් අපි කියනවා ක්‍රියාකාරී ප්‍රදේශය කියලා. ප්‍රස්ථාරයේ මේ ප්‍රදේශයේ තුලදී ප්‍රස්ථාරයට අනුව IB සහ IC ධාරා එකිනෙකට සමානුපාතික වෙනවා. ලෝමෝ සමානුපාතික වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට IB ධාරාව IC ධාරාවට අනුලෝමව සමානුපාතික වෙන විදිහට නැත්නම් IC ධාරාව IBට අනුලෝමව සමානුපාතික වෙන විදිහට ට්‍රාන්සිස්ටරේ අග්‍රහරහා ධාරාව ගලන ආකාරයට ඒක නැඹුරු වෙලා තියෙනවා නම් ඒ අග්‍රහරහා විභවාන්තරයේ යෙදිලා තියෙනවා නම් ඉතින් අවස්ථාව අපි කියනවා ට්‍රාන්සිස්ටරේ රේඛීය අවස්ථාව නැත්නම් ක්‍රියාකාරී අවස්ථාව කියලා. ඉතින් මේ අවස්ථාව ඉතා වැදගත් අපි මතක තියාගන්න ඕන. මොකද මේ ඔය රේඛීය අවස්ථාවේදී තමයි ට්‍රාන්සිස්ටරේ අපිට වර්ධකයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ට්‍රාන්සිස්ටරේ රේඛීය අවස්ථාවට පත් වෙලා තියෙනවා නම් අපිට ඒක වර්ධකයක් හැටියට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි මතක තියාගන්න එකත් හොඳයි. රේඛීය අවස්ථාවට පත් කර ගැනීම තමයි නැඹුරු කිරීම කියලා කියන්නේ. ඉතින් ඊට අදාළ වෙන විභවාන්තර අග්‍රහරහ සපේලා අපිට ඒක රේඛීය අවස්ථාවට පත් කරගන්න පුළුවන්. එහෙම රේඛීය අවස්ථාවට පත් කර ගැනීමම තමයි නැඹුරු කර ගැනීම කියලා කියන්නේ. ඊට පස්සේ තවදුරටත් අපි මේ පාදම ධාරාව වැඩි කරගෙන ගියොත් එහෙම සංග්‍රාහක ධාරාව උපරිම අගයකට එනවා. පාදම ධාරාව වැඩි වුණාට සංග්‍රාහක ධාරාව වැඩි නොවන අවස්ථාවකට පත් වෙනවා. ඒක මේ ප්‍රස්ථාරයේ දක්වලා තියෙන්නේ සන්තෘප්ත ප්‍රදේශය කියලා. සංග්‍රාහක ධාරාව පාදම ධාරාව සමග වෙනස් නොවන නිසා ඒක උපරිමයකට පත් වෙලා තියෙන නිසා ඒ කොටස ප්‍රස්ථාරයේ දක්වලා තියෙනවා සන්තෘප්ත ප්‍රදේශය කියලා. එතකොට මේට අනුරූපව ට්‍රාන්සිස්ටරේ පවතින අවස්ථාව අපි කියනවා සන්තෘප්ත අවස්ථාව කියලා. ඒ සන්තෘප්ත අවස්ථාවට අනුරූප වෙන විදිහට BE සන්ධිය හරහා විභවාන්තරයේ ලබලා දීලා තියෙන අවස්ථාවේදී සංග්‍රාහක ධාරාව වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ BE සන්ධිය හරහා මේ විභවාන්තරය ලබා දීලා ඒක අපි ඒ විභවාන්තරේ වැඩි කරලා පාදම ධාරාව වැඩි කළත් යම් ප්‍රමාණයකට සංග්‍රාහක ධාරාවේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එවැනි අවස්ථාවකට ට්‍රාන්සිස්ටරේ පත් වෙලා තියෙනවා. ඒක අපි කියනවා ට්‍රාන්සිස්ටරේ සන්තෘප්ත අවස්ථාව කියලා. ඊට අනුරූපව ප්‍රස්ථාරයේ අපි ඒක සන්තෘප්ත ප්‍රදේශය කියලා දක්වනවා. එතකොට මේ ට්‍රාන්සිස්ටරේ පවතින අවස්ථා තුනක්ම තමයි මේ ප්‍රස්ථාරයේ අපි දක්වලා තියෙන්නේ. කපාහැරි ප්‍රදේශය, රේඛීය ප්‍රදේශය නැත්නම් ක්‍රියාකාරී ප්‍රදේශය, ඊළඟට සන්තෘප්ත ප්‍රදේශය කියලා ප්‍රස්ථාරයේ අපි ප්‍රදේශ තුනක් නම් කරලා තියෙන්නේ ට්‍රාන්සිස්ටරේ පවතින අවස්ථා තුනකට අනුරූපව. ට්‍රාන්සිස්ටර් පවතින අවස්ථා තුනකට අනුරූපව. ඉතින් ඒ අවස්ථා තුනට ට්‍රාන්සිස්ටරේ පත් වෙන්නේ ඊට අනුරූප වෙන විදිහට ට්‍රාන්සිස්ටරේ අග්‍රහරහ විභවාන්තරයන් සපේලා තියෙන අවස්ථාවේදී කියන එක තේරුම් ගන්න අවශ්‍යයි. මම තවසරයක් කියන්නම්. මේ ට්‍රාන්සිස්ටරය වර්ධකයක් විදිහට භාවිතා කරනකොට විශේෂයෙන්ම ඒක නැඹුරු කරගන්න ඕන. අපි සාකච්ඡා කරන්නේ නැඹුරු කර ගැනීම පිළිබඳවයි මේ පාඩමේදී. මම කිව්වා වගේම නැඹුරු කිරීම කියන එක වෙන්නේ ට්‍රාන්සිස්ටරේ මෙන්න මේ ක්‍රියාකාරී අවස්ථාවට පත් වෙන පරිදි අග්‍රහරහ සරලධාරා වෝල්ටීතාවයන් සපයපුවම ක්‍රියාකාරී අවස්ථාවට පත් වෙන පරිදි අපි කියනවා ට්‍රාන්සිස්ටරේ නැඹුරු වෙලා තියෙන කියලා. ඒ වගේම මෙතන ක්‍රියාකාරී ප්‍රදේශයට අනුරූපව නැත්නම් රේඛීය ප්‍රදේශයට අනුරූපව ප්‍රස්ථාරයේ මත මම Q කියන ලක්ෂය ලකුණු කරලා තියෙනවා. Q කියන ලක්ෂය
ekta kiyukena lakshya api kiyanne nivata lakshya kiyala. Mekata api kiyenawa nivata lakshya kiyala. Kiyu lakshya nivata lakshya kiyala handunnanawa. Nivata lakshya transistor e me kiyana me nivata lakshayata patwenne e transistor e ara paadama vimochaka vibhava antaraya e sandhiye perenaburu voltiyatave ho ita wada madak wedi agekata patthunama api dannawa paadama vimochaka voltiyatave eke perenaburu voltiyatave ita wada visala wasen wedi wime hakiyawak na namuth sulu wasen wedi wimak siddha wenawa etakota e paadama vimochaka vibhavantareta wada sulu wasen e paadama vimochaka perenemburu voltiye tawayata wada sulu wasen paadama saha vimochaka agratara vibhavantare yeduwama sulu wasen wedi vibhavantarayak yeduwama eka me kiyana nivata lakshayata pat wenawa hondin kriya karana ehema naththam api kiyanne me paadama dharawa samaga sangrahaka dharawa anuloma samanupathikawa vichchalane wena හොඳම අවස්ථාවකට ට්‍රාන්සිස්ටරේ පත් වෙනවා. ඉතින් ඒ අවස්ථාවට පත් වෙලා තියෙනවා නම් අපි ඒ කියන්නේ අර නිවාත ලක්ෂයට අනුරූප අවස්ථාවට පත් වෙලා තියෙනවා කියන එක. එතකොට එම අවස්ථාවට පත් වෙන පරිදි අපි සරල ධාරා වෝල්ටීතාවයන් යොදලා තියෙනවා නම් අපි කියනවා ට්‍රාන්සිස්ටරේ නැඹුරු කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ නැඹුරු වීම සිද්ධ වෙන එක පිළිබඳව අපි තවදුරටත් මේ කියපු කරුණු ඔස්සේ සාකච්ඡා කරමු. ඔය පාදම විමෝචක විභවান্তරයේ මගින් තමයි නැඹුරු වීම සිද්ධ වෙන්නේ. නමුත් අපි තවදුරටත් ඒක පොඩ්ඩක් සාකච්ඡා කරමු ඒ පිළිබඳව මේක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන. එතකොට මේ ට්‍රාන්සිස්ටරයක් වර්ධකයක් විදියට භාවිතා කිරීම සඳහා ඒක නැඹුරු කරන්න ඕනනි. නැඹුරු කළේ නැත්තම් මොකද වෙන්නේ? අපිදමු වර්ධකයක් විදියට භාවිතා කරන අවස්ථාවක ට්‍රාන්සිස්ටරේ නැඹුරු කරන්නේ නැතුව කෙලින්ම යොදාගත්ත කියලා. ඒ කියන්නේ පාදම සහ විමෝචක අග්‍රය අතර ඒ නැඹුරු කිරීමට අවශ්‍ය කරන සරල ධාරා වෝල්ටීයතාවය යොදන්නේ නැතුව කෙලින්ම අපිට ඒක අපි ඒක වර්ධකයක් හැටියට භාවිතා කරනවා නම් අපිට සිද්ධ වෙනවා පාදම අග්‍රයට කෙලින්ම ඒ වර්ධනය කර ගැනීමට අවශ්‍ය කරන සංඥා වෝල්ටීයතාවය ලබා දෙනවා. ඉතින් මේ ට්‍රාන්සිස්ටරයක පාදම අග්‍රය වෙතට ඒ වර්ධනය කරන්න අවශ්‍ය කරන සංඥා වෝල්ටීයතාවය ලබා දෙන්නේ මෙන්න මෙහෙම. පාදමට අපි මේ සංඥා වෝල්ටීයතාවය මේක මේ සංඥා වෝල්ටීයතාවය කුඩා වෝල්ටීතාවයක් කුඩාගයක් දුර්වල වෝල්ටීතාවයක් සංඥා වෝල්ටීතාවයක් ඒක විචලනය වන වෝල්ටීතාවයක් දුර්වල විචලනය වෙන වෝල්ටීතාවයක් ඒ කුඩාගයක් ඉතින් ඒක අපිට මෙහෙම පාදම වෙතට ලබා දෙන්න පුළුවන් අපි එහෙම ලබා දුන්නොත් මොකද වෙන්නේ පාදම වෙතට මේ වගේ සංඥා වෝල්ටීතාවයක් ලබා දුන්නොත් පාදම අග්‍රේ නැඹුරු වෙලා නැති නිසා ඒ කියන්නේ පාදම විමෝචක සන්ධිය BE සන්ධිය නැඹුරු වෙලා නැති නිසා BE සන්ධිය හරහා ධාරාව ගලා යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. BE සන්ධිය හරහා ධාරාව ගලා යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේක නැඹුරු වෙලා නැහැ. BE සන්ධිය පෙර නැඹුරු වෙලා නැහැ. ඒ නිසා ඒ හරහා ධාරාවක් ගලා යන්නේ නැහැ. එතකොට ඒක පෙරනැඹුරු කරන්න නම් සරල ධාරා වෝල්ටීයතාවයක් අවශ්‍යයි. ඒ අවශ්‍ය කරන සරල ධාරා වෝල්ටීයතාවය මෙන්න මේ වෝල්ටීයතාවයට සාපේක්ෂව මේ විචලනය වෙන සංඥා වෝල්ටීයතාවයට සාපේක්ෂව ලොකු වගයක්. ඒ වගේම මේ සංඥා වෝල්ටීයතාවය පාදම විමෝචක සන්ධිය පෙරනබුරු කිරීමට අවශ්‍ය කරන සරල ධාරා වෝල්ටීයතාවයට සාපේක්ෂව ගත්තොත් එහෙම කුඩාගයක්. ඒක කුඩාගයක්. එනිසා මේ සංඥා වෝල්ටීයතාවයෙන් පුළුවන්කමක් නැහැ
මේ සන්ධිය යම්කිසි පෙරනැඹුරුවකට පත් කරන්න. එතකොට මේක පෙරනැඹුරුවකට විතරක් කොහොමත්ම පත් කරන්න බෑ. මේක සංඥා වෝල්ටීතාවයක් නිසා. සංඥා වෝල්ටීතාවයක ඒ ද්‍රව්‍යතාවය වෙනස් වෙනවනේ. ධන සහ ඍණ වශයෙන්. ඉතින් කොහොමදත් ඒක මේ ඍණ ද්‍රව්‍යතාවයට පත් වෙච්චහම පසු නැඹුරුවක් ඇති වෙන්නේ. කොහොමදත් මදි පෙර නැඹුරු කරන්නවත් පසු නැඹුරු කරන්නවත් මොහකටවත් මේ සංඥා වෝල්ටීතාවයේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ සංඥා වෝල්ටීතාවයේ සැපෙව්වට BE සන්ධිය යම් ආකාරයක පෙර නැඹුරුවකටපත් වෙන්නේ නැහැ. ඒ හින්දා සංඥා වෝල්ටීතාවයේ මගින් BE සන්ධිය හරහා කිසිදු ධාරාවක් ගලා යන්නේ නැහැ. පාදම ධාරාව ගලන්න පටන් ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපිට සංඥාව මේ විදියට BE සන්ධිය හරහා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාදමග්ගයේ වෙතට මේ සංඥාව දෙන්න පුළුවන්. දුන්නට ට්‍රාන්සිස්ටරේට කිසිම බලපෑමක් හෝ එහෙම නැත්නම් ට්‍රාන්සිස්ටරේ අග්‍රහරහා ගලන ධාරාවන් වලට යම්කිසි බලපෑමක් ඒකෙන් ඇති වෙන්නේ නැහැ. අත්වසේ අග්‍රහරහා ධාරා ගලා යාමක් සිද්ධ වෙන්නේත් නැහැ. ඒ අග්‍රහරහා ධාරාව ගලා යෑමට සලස්වන්නත් මේ සංඥා වෝල්ටීතාවෙන් හැකියාවක් නැහැ. ඒ නිසා අපි ඔක ප්‍රස්තාරිකව නිරූපණය කළොත් දැන් මේ තියෙන්නේ මෙහෙම ඇඳලා තියෙන්නේ මේ BE සන්ධියේ පෙරනැඹුරු ලාක්ෂණික වක්‍රය. පෙරනැඹුරු ලාක්ෂණික වක්‍රය ඇඳොත් එන්නේ මේ හැඩේ. මේක තමයි ඒ නැහැඩේ. නමුත් මෙතනදී මේ වගේ හැඩයක්කට ධාරාව ගලාගෙන යන්නේ නැහැ. මෙහෙම ධාරාවක් මේ අවස්ථාවේදී ගලන්නේ නැහැ. මොකද ඒකට අවශ්‍ය පෙරනැඹුරු විභවান্তরය සරල ධාරා වෝල්ටීතාවය දීලා නැති නිසා. නමුත් මේ ප්‍රස්තාරයේ මම අරගෙන තියෙන්නේ පෙරනැඹුරු ලාක්ෂණික වක්‍රයමයි. එතකොට අර කියන සංඥා වෝල්ටීතාවය ලබා දුන්නහම පාදම ධාරාව මෙහෙම මේ මූල මේ අක්ෂය වටා සුළු වෝල්ටීතාවයේ විචලනයක් පමණක් සිද්ධ වෙනවා. වෝල්ටීතාවයේ සුළු විචලනයක් පමණක් සිද්ධ වෙනවා. නමුත් ධාරාවක් ඇති වෙන්නේම නැහැ. මේක මේ පැත්තට ඇඳලා තියෙනෙත් ඒකයි. මේකේ ධාරාවක් ඇති වෙන්නේ නැහැ. BE සන්ධිය හරහා මේ ලබා දෙන සංඥාව සිග්නල් එක අනුව වෝල්ටීතාව විචලනයක් පමණක් සිද්ධ වෙනවා. ධාරාවක් ගලා යෑමක් සිද්ධ වෙන්නේම නැහැ. ඒ නිසා මේ විදියට ඒ කියන්නේ නැඹුරු නොකරන ලද ට්‍රාන්සිස්ටරයක පාදම වෙතට සංඥාවක් දුන්නට ඒ සංඥාව වර්ධනය කිරීමේ හැකියාවක් ට්‍රාන්සිස්ටරේට නැහැ. සිග්නල් එක දුන්නට ඒක වර්ධනය කිරීමේ හැකියාවක් ට්‍රාන්සිස්ටරේට නැහැ. මේක හරියට මේ හොඳටම නිදාගෙන ඉන්න කෙනෙකුට මොකක් හරි කියනවා වගේ වැඩක්. හොඳට නිදාගෙන ඉන්න කෙනෙකුට යම්කිසි උපදේශයක් දුන්නට එයාට ඒක පිළිපදින්න විදියක් නැහැ. එයාට ඒ දෙන උපදේශයේ සංජානනය කරගන්න ලබා ගන්න විදියක් නැහැ නේ. ඒ උපදේශය නැත්නම් ඒ සිග්නල් එක ගන්න තත්ත්වක යන්නේ නැහැ නේ. එතකොට ඒ අනුව එයාට ක්‍රියා කිරීමේ හැකියාවකුත් නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ මෙතෙන්දී සිද්ධ වෙන්නේ. හොඳයි, අපි එතකොට මේ ට්‍රාන්සිස්ටරේ පාදම විමෝචක අග්‍රහරහා ඒ සන්ධිය නැඹුරු කිරීමට අවශ්‍ය කරන විභවান্তরය ලැබලා දුන්නොත් එහෙම, ඒ කියන්නේ අවශ්‍ය කරන සරල ධාරා වෝල්ටිය ලබා දුන්නොත්, එහෙම ලබා දීලා පාදම අග්‍රයට ඔය කියපු සංඥා වෝල්ටීතාවය ලබා දුන්නොත් මොකක්ද වෙන්නේ කියලා බලමු. ඒක ලබා දෙන්න පුළුවන් මෙන්න මෙහෙම. මේ විදිහට මේ පෙන්නලා තියෙන්නේ ඒ BE සන්ධිය පෙරනැඹුරු වීමට අවශ්‍ය කරන සරල ධාරා වෝල්ටීතාවය ලබා දීලා තියෙන විදිය. මේ විදිහට අපිට පුළුවන් ඒ BE සන්ධිය පෙරනැඹුරු වීමට අවශ්‍ය කරන සරල ධාරා වෝල්ටීතාවය ලබා දෙන්න. එහෙම ඒ සරල ධාරා වෝල්ටීතාවය ලබා දුන්නහම BE සන්ධිය පෙරනැඹුරු අවස්ථාවට පත් වෙනවා. BE සන්ධිය පෙරනැඹුරු අවස්ථාවට පත් වෙලා IB ධාරාව ගලනවා. පාදම වෙතින් ගලන මේ පාදම ධාරාව ගලා යන්න පටන් ගන්නවා. මේ පාදම ධාරාව සරල ධාරාවක්. ඒ සරල ධාරාව ගලා යන්නේ මේ ලබා දීලා තියෙන සරල ධාරා වෝල්ටීතාවය නිසා. ඉතින් ඒ විදිහට
පාදම ධාරාව ගලා යන්න පටන් ගන්නවා. පාදම විමෝචක අග්‍ර එහෙම නැත්නම් පාදම විමෝචක සන්ධිය පෙරනැඹුරු වෙනවා. එහෙම පෙරනැඹුරු වෙලා තියෙන පාදම ධාරාවක් සරල පාදම සරල ධාරාවක් ගලාගෙන යමින් තියෙන ඒ ට්‍රාන්සිස්ටරේ ඒ ට්‍රාන්සිස්ටර් පරිපථයේ පාදම අග්‍රයේ වෙතට මෙන්න මේ සංඥා වෝල්ටීයතාවය ලබා දුන්නොත් මේ සංඥා වෝල්ටීයතාවය ලබා දුන්නොත් මොකද වෙන්නේ දැනටත් පාදම අග්‍රයේ වෙතට ලබා දීපු සරල ධාරා වෝල්ටීයතාවයක් තියෙනවා එතකොට ඒ මතටම සංඥා වෝල්ටීයතාවය මේ විදිහට ලබා දුන්නොත් එහෙම අර සරල ධාරා වෝල්ටීයතාවයේ මත සංඥා වෝල්ටීයතාවයේ අදිස්ථාපනය වෙනවා ඇත්තටම මේ ලබා දීලා තියෙන සරල ධාරා වෝල්ටීයතාවය හරියටම පාදම විමෝචක සන්ධිය පෙරනැඹුරු කිරීමට අවශ්‍ය කරන පෙරනැඹුරු වෝල්ටීයතාවයම නෙමෙයි ඊට වඩා මදක් වැඩි අගයක් ඒ කියන්නේ අර ට්‍රාන්සිස්ටරය නිවාත ලක්ෂයට පත් වෙන්න අවශ්‍ය කරන තරම් අගයක් තමයි ඔය සරල ධාරා වෝල්ටීයතාවය ඒ නිසා ඒ මතට අර සංඥා වෝල්ටීයතාවය ලබා දුන්නහම සරල ධාරා වෝල්ටීයතාවය මත සංඥා වෝල්ටීයතාවයේ අදිස්ථාපනයේ වෙලා BE සන්ධිය හරහා තියෙන සම්පූර්ණ වෝල්ටීයතාවයේ VBE කියන එක විචලනයකට ලක් වෙනෝනේ ඒ විචලනයට ලක් වුණාට ඒකෙන් මේ ට්‍රාන්සිස්ටරේ නැඹුරුතාවය වෙනස් වෙන්නේ නැහැ. ඒකෙන් ට්‍රාන්සිස්ටරේ නැඹුරුතාවය වෙනස් වෙන්නේ නැහැ. ඒකට හේතුව ට්‍රාන්සිස්ටරේ නැඹුරු කරලම තියෙන්නේ ඒ විදිහේ විශේෂ අවස්ථාවකටපත් වෙන විදියට. අපි අර කලින් කතා කරපු නිවාත ලක්ෂයටපත් වෙන විදියට ඒ නිවාත ලක්ෂයේදී BE සන්ධිය හරහා තියෙන මේ පෙරනැඹුරු වෝල්ටීයතාවය අවශ්‍ය කරන අවම වෝල්ටීයතාවයට වඩා යන්කසි ප්‍රමාණයකින් මද සුළු ප්‍රමාණයකින් වැඩි අගයක්. ඒ නිසා සංඥාව මේක මත අදිස්ථාපනය වෙලා BE සන්ධිය හරහා තියෙන මුළු වෝල්ටීයතාවයේ යන්කසි විචලනයක් සිද්ධ වුණාට ඒකෙන් නැඹුරුවට වෙනසක් වෙන්නේ නැහැ. නැඹුරුවට වෙනස් කමක් ඇති වෙන්නේ නැහැ. නැඹුරුවට වෙනස්කමක් ඇති නොවුනත් මේ යොදලා තියෙන සංඥා වෝල්ටීයතාවයට අනුරූපව පාදම විමෝචක විභවාන්තරය වෙනස් වෙන්න ගන්නවා පාදම විමෝචක විභවාන්තරය වෙනස් වෙන්න ගන්නවා මෙන්න මෙතන මේ ප්‍රස්ථාරයේ මම දක්වලා තියෙන්නේ ඒක මෙන්න මේ විදියට මේ සංඥා වෝල්ටීයතාවයේ වෙනස් වෙනකොට ඊට අනුරූපව පාදම විමෝචක විභවාන්තරය වෙනස් වෙනවා පාදම විමෝචක විභවාන්තරය වෙනස් වෙනවා මේ වෙනස් වීමට මේක සමානයි එතකොට මෙන්න මේ ලක්ෂය ගත්තොත් එහෙම මෙතනට අනුරූප වෙනවා ඒ පාදම විමෝචක විභවාන්තරය මේ ලක්ෂයට අනුරූපව තියෙනවා පාදම විමෝචක විභවාන්තරය එතකොට ඒ පාදම විමෝචක විභවාන්තරය මේ ලක්ෂයට අනුරූප පාදම විමෝචක විභවාන්තරය ඒ පාදම සහ විමෝචක අග්‍රය අතර ඇති වෙන්නේ මේ සංඥා වෝල්ටීයතාවේ මේ අවම අගේදී අවමගේදී තමයි ඇති වෙන්නේ සංඥා වෝල්ටීයතාවයේ මෙන්න මෙතෙන්ට අදාළ අගේදී ඒ සංඥා වෝල්ටීයතාවයේ සහ සරල ධාරා වෝල්ටීයතාවයේ අදිස්ථාපනය වීමෙන් ලැබෙන පාදම විමෝචක විභවාන්තරය ලැබෙනවා ඒ වගේම ඒ සංඥා වෝල්ටීයතාවයේ උපරිම අගේදී මේ පැත්තේදී පාදම විමෝචක විභවාන්තරයට ඇති වෙන ලැබෙන උපරිම අගයත් ලැබෙනවා ඒක මෙන්න මේ ලක්ෂයෙන් නිරූපණය කරනවා එතකොට පාදම විමෝචක විභවාන්තරේ මෙන්න මේ රේඛාවෙන් සහ මෙන්න මේ රේඛාවෙන් දක්වලා තියෙන ඒ ලක්ෂ දෙක අතරේ එහෙම නැත්නම් මේ රේඛා දෙක අතරේ විචලනය වෙනවා. අත වශයෙන්ම අගය ගත්තොත් නම් මෙන්න මේ ලක්ෂ දෙක අතරේ තමයි විචලනය වෙන්නේ. අපි අර ප්‍රස්ථාරිකව දක්වලා තියෙන නිසා මේ රේඛා දෙක අතරේ ප්‍රස්ථාරය ඇඳලා තිබ්බට පාදම විමෝචක විභවාන්තරේ මෙන්න මේ ලක්ෂ දෙක අතරේ විචලනය වෙනවා. මොකද සංඥා වෝල්ටීයතාවයේ විචලනයත් මෙන්න මේ
ප්‍රස්ථාරයෙන් දක්වලා තියෙන විදියට වෙනස් වෙන හින්දා ඒ නිසා තමයි අර පාදම විමෝචක විභවන්තරී මේ විදියට විචලනය වෙන්නේ. පැහැදිලිද මේක හරියට මේ හිතන්නකෝ මේ සරල ධාරා වෝල්ටීයතාවය කියන එක ජලාශයක ජල මට්ටම වගේ නම් සංඥා වෝල්ටීයතාවය කියන එක ඒ ජල පෘෂ්ඨයේ මත ඇති කරන රැලිති වගේ. එතකොට රැලිති කියන ඒවා ඉතා කුඩා කියලා හිතන්න. කුඩා රැලිති ඇති වෙන්නේ. රැලිති ටැංකියක වගේ කුඩා රැලිති වැඩි විස්තරයක් නැති රැලිති ඇති වෙන්නේ. නමුත් ඒ රැලිති ඇතිවීම සඳහා ජලය තියෙන්න ඕන. එතකොට ජලාශයක ජල මට්ටම සකස් කරලා තියෙනවා වගේ තමයි සරල ධාරා වෝල්ටීයතාවය. සරල ධාරා වෝල්ටීයතාවයක් තියෙනකොට තමයි ඒ මතට මේ විදිහට සංඥා වෝල්ටීයතාවයක් ලබා දුන්නාම ඒ සරල ධාරා වෝල්ටීයතාවේ විචලනයක් ඇති වෙන්නේ මේ සංඥා වෝල්ටීයතාවයට අනුරූපව. ඉතින් ඒකට අපි කියනවා අදිස්ථාපනය වීමක් කියලා. සරල ධාරා වෝල්ටීයතාවේ මත සංඥා වෝල්ටීයතාවේ අදිස්ථාපනය වීමක්. ඒ වගේම එතෙන්දී ඒ සරල ධාරාව මත පාදමාග්‍රයේ ඔස්සේ ගලා යන IB කියන සරල ධාරාව මත මෙතන මේ සංඥා වෝල්ටීයතාවය නිසා ඇති කරන සංඥා ධාරාව අදිස්ථාපනය වෙනවා. එතකොට ධාරාවෙත් වෙනි විචලනයක් අපිට දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ සංඥා ධාරාව සහ සරල ධාරා වෝල්ටීයතාවය නිසා ඇති කරන ධාරා දෙකේ එකතුව මෙන්න මේ විදිහට මේ තියෙන්නේ අර සරල ධාරා වෝල්ටීයතාවය නිසා පාදම ඔස්සේ ගලාගෙන යන පාදම සරල ධාරාව මම මේ සිම්පල් IB කියනකින් දැක්ුවේ පාදම වෙතට ලබා දෙන සංඥා වෝල්ටීයතාවය නිසා ඇති වෙන ඒ සංඥා ධාරාව. එතකොට පාදම හරහා ගලන පාදම අග්‍රයේ හරහා ගලන මුළු ධාරාව කියලා කියන්නේ මෙන්න මේ ධාරා දෙකේ එකතුව. ඒ ධාරා දෙකේ එකතුව. එතකොට මේ රේඛා දෙක අතර සිදු වෙලා තියෙන මෙන්න මේ විචලනයේ මගින් පෙන්වන්නේ අර පාදම ඔස්සේ ගලාගෙන යන සංඥා ධාරාවේ විචලනය. මේ මේ මෙන්න මේ ප්‍රස්ථාරයේ මගින් පමණක් පෙන්වන්නේ. නමුත් ඒ ප්‍රස්ථාරය ඇවිල්ලා තියෙන මූල ලක්ෂයෙන් හෝ තිරසක්ෂේ මත හෝ තිරසක්ෂෙන් දෙපසට නෙමෙයි ඉහළින්. මේ ප්‍රස්ථාරයේ අපි ඇඳලා තියෙන්නේ ඉහළින්. තිරසක්ෂය මත ඇඳපු ප්‍රස්ථාරයක් නෙමෙයි. ඒ ඉහළට යන්න හේතුව සරල ධාරාව. පාදම සරල ධාරාව. එතකොට පාදම සරල ධාරාව මත සංඥා ධාරාව අදිස්ථාපනය වීම නිසා තමයි මෙහෙම මේ ඉහළට ඉහළින් නිරූපණය කරලා තියෙන්නේ. එතකොට මේ වගේ ලක්ෂයකින් අපිට දැක්වෙන්නේ ඔය පාදම හරහා ගලන මුළු ධාරාව ඔය ධාරා දෙකම අදිස්ථාපනය වීමෙන් ලැබෙන මුළු ධාරාව. ඉතින් එහෙම නොවුනනම් සරල ධාරාව විතරක් වුණා නම් මෙන්න මේ නිවාත ලක්ෂයට අනුරූප ධාරාවක් තියෙනවා කැපිටල් IB කියන එක. නිවාත ලක්ෂයට අනුරූප කැපිටල් IB ධාරාව තමයි මේ පාදමග්‍රේ හරහා ගලන සරල ධාරාව. එතකොට ඕකට අර සිම්පල් IB කියන එක අදිස්ථාපනය වුණාම තමයි මේ විචලනය දකින්න ලැබෙන්නේ. මේ ලක්ෂයෙන් නිරූපණය කරනවා. එතකොට ඔය කැපිටල් IB ධන සිම්පල් IB කියන එක. කැපිටල් IB ධන සිම්පල් IB කියන එක එතනින් නිරූපණය වෙනවා. මෙතනින් නිරූපණය කරන්නේත් ඒකමයි. කැපිටල් IB ධන සිම්පල් IB කියන එක. ඉතින් අර ඉහළ පහළ යෑමක් සිද්ධ වෙන්නේ මේ සිම්පල් IB කියන එක ධනාගයන්ට සහ ඍණාගයන්ට යනවනේ. ඒක සංඥා ධාරාවන්නේ. ඒ නිසා ඒකේ ද්‍රව්‍යතාවය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන හින්දා මුළු ධාරාව විචලනයට ලක් වෙලා ඒක ඉහළ මාගයකටපත් වෙනවා, පහළ මාගයකටපත් වෙනවා. අවසානයේ මේ සංඥාවට අනුව මුළු ධාරාව පාදම ඔස්සේ ගලන මුළු ධාරාව විචලනයක් වෙනවා. ඉතින් එහෙමනම් පාදම ධාරාවක් ඇතිකරන්න පාදම සහ විමෝචක සන්ධිය BE සන්ධිය පෙරනැඹුරු වෙන විදියට සරල ධාරා වෝල්ටීතාවයක් දෙන්න ඕන. BE සන්ධිය පෙරනැඹුරු වෙන විදියට සරල ධාරා වෝල්ටීතාවයක් ලබා දුන්නාම තමයි පාදම ධාරාව ඇති වෙන්නේ. ඒ වගේම පාදම ධාරාව විචලනය වෙන්නත් දැන් ලබා දෙන සංඥා ධාරාවට අනුව
පාදම ඔස්සේ ගලා යන මුළු ධාරාව විචලනයට ලක් වෙන්නත් ඔය විදිහට BE සන්ධිය හරහා පෙරනැඹුරු වෝල්ටීතාවේ සරල ධාරා වෝල්ටීතාවේ ලබා දෙන්න ඕන. එහෙමනම් BE සන්ධිය හරහා අවශ්‍ය පරිදි සරල ධාරා වෝල්ටීතාවේ ලබා දීමෙන්ම ට්‍රාන්සිස්ටරය නැඹුරු අවස්ථාවට පත් කරන්න පුළුවන්. නැඹුරු අවස්ථාවට පත් කරන්න පුළුවන්. ඒ නැඹුරු අවස්ථාවට පත් කරපුවාම පාදම හරහා ගලන ධාරාව සංඥාවට අනුව විචලනය වෙනවා. එතකොට ඒ විචලනය අනුව සංග්‍රාහක ධාරාවේ විචලනයක් වෙනවා. ඉතින් එතකොට මේක ලබා දෙන සංඥාව බවට පත් වෙනවා. සංග්‍රාහක අග්‍රයෙන් අපිට ප්‍රතිදාන සංඥාව ලබා ගන්න පුළුවන්. ඒකට ඉතින් සංග්‍රාහකයේ සහ විමෝචකයේ අතරත් විභවාන්තරයක් සපයලා තියෙන්න ඕන. එහෙම සපයලා තිනකොට පාදම ධාරාවේ විචලනයට අනුව සංග්‍රාහක ධාරාව විචලනයට ලක් වෙලා සංග්‍රාහක අග්‍රයෙන් අපිට ප්‍රතිදාන වෝල්ටීතාවයක් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ සංඥා වෝල්ටීතාවයට අනුරූප වෙන අපි වර්ධක පරිපත පිළිබඳව සාකච්ඡා කරලා ඒ ප්‍රතිදාන වෝල්ටීතාවේ ලබා ගන්න කොහොමද කියන එක බලමු. ඒ වගේම අපි බලන්න ඕන මේ නැඹුරු කිරීම. නැඹුරු කිරීමේදී අපි කරන්නේ අවශ්‍ය පරිදි BE සන්ධිය හරහා ප්‍රධාන නැඹුරු වෝල්ටීතාවේ ලබා දීම උනත් BE සන්ධිය හරහා ඒ අවශ්‍ය කරන සරල ධාරා වෝල්ටීතාවේ ලබා දීම උනත් ඒක කරන්න යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ වෝල්ටීතාවය යම් ආකාරයකට ලබා දෙන්න ඕන. ඒකට ක්‍රමයක් පාවිච්චි කළ යුතුයි. මොකද ඒ වෝල්ටීතාවය විතරක්ම නෙමෙයි ට්‍රාන්සිස්ටරයට දෙන්න ඕන. ඒ වෝල්ටීතාවයෙන් විතරක්ම ට්‍රාන්සිස්ටරේ ක්‍රියා කරන්නේ නැහැ. අපිට අවශ්‍ය විදිහට සංග්‍රාහක විමෝචක විභවාන්තරයකට දෙන්න ඕන. ඒ නිසා මේකට භාවිතා කරනවා ක්‍රමවේද. ඒ අනුව ක්‍රම දෙකක් තියෙනවා මේ විදිහේ ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරන. එක ක්‍රමයකට අපි කියනවා පාදම ප්‍රතිරෝධ ක්‍රමය කියලා. පාදම ප්‍රතිරෝධ ක්‍රමය කියලා. දෙවෙනි ක්‍රමය අපි කියනවා විභව භාජක ක්‍රමය කියලා. එතකොට පාදම ප්‍රතිරෝධ ක්‍රමයට සහ විභව භාජක ක්‍රමයට අපිට පුළුවන් අවශ්‍ය පරිදි ට්‍රාන්සිස්ටරේ අග්‍රහරහා සරල ධාරා වෝල්ටීතාවයෙන් ලබා දීලා ට්‍රාන්සිස්ටරේ නැඹුරු කරන්න. ඉතින් ඒක කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි විස්තරාත්මකව සාකච්ඡා කරමු. ට්‍රාන්සිස්ටරේ නැඹුරු කරන්න ක්‍රම දෙකක් තියෙනවානේ. ඒ ක්‍රම දෙකෙන් එක ක්‍රමයක් තමයි පාදම ප්‍රතිරෝධ ක්‍රමය. පාදම ප්‍රතිරෝධ ක්‍රමය කියලා කියන ක්‍රමයකට ට්‍රාන්සිස්ටරය නැඹුරු කරන්න පුළුවන්. අනික් ක්‍රමය තමයි වෝල්ටීතා භාජක ක්‍රමය. තවත් ක්‍රමයක් තියෙනවා වෝල්ටීතා භාජක ක්‍රමය කියලා. මෙන්න මේ ක්‍රම දෙකට ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරන්න පුළුවන්. හොඳයි, මේ කාරණේ හරියට තේරුම් ගැනීමට අපව මතක් කරගන්න ට්‍රාන්සිස්ටරය නැඹුරු කිරීමේදී මොකද්ද කරන්න ඕන කියන එක කලින් ඒ ගැන අපි මතක් කළානේ, කලින් අපි සාකච්ඡා කළානේ. ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරනවා කියන්නේ මොකද්ද කියන එක. ඒක දැනගත්තොත්, ඒක තේරුම් ගත්තොත් අපිට මේ කරන වැඩේ තේරුම් ගන්න පහසු වෙනවා. ඉතින් ඇත්තටම ට්‍රාන්සිස්ටරේ නැඹුරු කිරීමේදී කරන්නේ ඒ අග්‍ර අතරට අවශ්‍ය පරිදි සරල ධාරා වෝල්ටීතාවයන් ලබා දෙන එකනේ. ට්‍රාන්සිස්ටරේ අග්‍ර අතරට අවශ්‍ය පරිදි සුදුසු පරිදි සරල ධාරා වෝල්ටීතාවයන් ලබා දෙනවා. එහෙම ලබා දුන්නාම ට්‍රාන්සිස්ටරේ අග්‍ර හරහා ධාරාව ගලා යන්න පටන් ගන්නවා. ඉතින් මේ ඒ සුදුසු විදියට අග්‍රහරහා විභවාන්තරේ ලබා දීමේදී පාදමාග්‍රය නැත්නම් පාදක විමෝචක අග්‍ර අතර විභවාන්තරය අවශ්‍ය ප්‍රමාණයට ලැබෙන්න ඕන. සංග්‍රාහකය සහ විමෝචකය අතර විභවාන්තරේ අවශ්‍ය ප්‍රමාණයට ලැබෙන්න ඕන. එතකොට මේ සියලුම විභව අන්තර, ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරේ අග්‍රහරහා ලබා දෙන ඔය සියලුම විභව අන්තර අපිට බොහෝ විට එක විදුජාමක බල ප්‍රභවයක්
ආධාරයෙන් තමයි ලබා දෙන්න වෙන්නේ. එක විදුලිය යාමක බල ප්‍රභවයක් තමයි අපි ඔකට භාවිතා කරන්නේ. ඒ භාවිතා කරන විදුලිය යාමක බල ප්‍රභවයෙන් අපි ඒ වෝල්ටියතාවය අරගෙන අග්‍ර වෙතට ලබා දෙන්න ඕන. පාදම අග්‍රයට අවශ්‍ය වෝල්ටියතාවය ලබා දෙන්න ඕන. සංග්‍රහක අග්‍රයට ඒ අවශ්‍ය කරන වෝල්ටියතාවය ලබා දෙන්න ඕන. එහෙම අග්‍ර වෙතට ඒ සුදුසු පරිදි වෝල්ටියතාවය අපිට ලබා දෙන්න පුළුවන් ඒ විදුජාමක බල ප්‍රභවය යොදාගෙන. ඉතින් එහෙම විදුජාමක බල ප්‍රභවය යොදාගෙන ඒ අග්‍රවලට අවශ්‍ය කරන පරිදි වෝල්ටියතාවයන් ලබා දීම සඳහා පරිපත භාවිතා කරන්න සිද්ධ වෙනවා. යම්කිසි පරිපතයක් භාවිතා කරලා තමයි එහෙම අපිට වෝල්ටියතාවය ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ. නිකම්ම ලබා දෙන්න බෑ. විශේෂයෙන්ම අපි මේ පරිපතවලදී ප්‍රතිරෝධක පාවිච්චි කරනවා. යම්කිසි වෝල්ටියතාවයක් අවශ්‍ය පරිදි බෙදලා අඩු කරලා යම්කිසි අග්‍රයක් වෙතට යම්කිසි පරිපතයක ලක්ෂයක් වෙතට යම්කිසි උපාංගයක් වෙතට ලබා දීම සඳහා ප්‍රතිරෝධක පාවිච්චි කරනවා. ඉතින් බොහෝ විට ප්‍රතිරෝධක භාවිතා කරලා අර වෝල්ටියතාව ප්‍රභවයෙන් ගන්න වෝල්ටියතාවය අවශ්‍ය පරිදි අඩු කරලා එහෙම නැත්නම් අවශ්‍ය පරිදි බෙදලා අපිට පුළුවන් ට්‍රාන්සිස්ටරේ අග්‍රවලට ලබා දෙන්න. ඉතින් මේ පාදම ප්‍රතිරෝධ ක්‍රමයේදී කරන්නේත් ඒ වගේ වැඩක්. පාදම ප්‍රතිරෝධ ක්‍රමයේදී අපි කරන්නේ මේ විදිහට පාදම වෙතට විභවාන්තරයක් නැත්නම් වෝල්ටියතාවයක් ලබා දෙනවා. ප්‍රතිරෝධකයක් හරහා වෝල්ටිතා ප්‍රභවයෙන් ලබා ගන්න වෝල්ටිතාවේ යම්කිසි ප්‍රතිරෝධකයක් හරහා අඩු කරලා පාදම වෙතට අවශ්‍ය පරිදි ඒ වෝල්ටිතාවේ ලබා දීම තමයි සිද්ධ කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ පරිපතයක් ඒකට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට පරිපතයක් භාවිතා කරලා ඒ අවශ්‍ය වෝල්ටිතාවය පාදම වෙතට ලබා දෙද්දී අපි කියනවා එතකොට මේ ක්‍රමයට පාදම ප්‍රතිරෝධ ක්‍රමය කියලා. ඒ විදිහට වෝල්ටියතාවය ලබා දුන්නා නම් මේ ලබා දෙන දීම සඳහා භාවිතා කරන ක්‍රමය නැත්නම් මේ පරිපතය අපි කියන්නේ පාදම ප්‍රතිරෝධ ක්‍රමය කියලා. ඉතින් ඒකෙදි මෙන්න මේ VCC කියලා දක්වලා තියෙන්නේ. VCC කියලා දක්වලා තියෙන්නේ වෝල්ටියතාව ප්‍රභවයෙන් ලැබෙන වෝල්ටියතාවය. යම්කිසි වෝල්ටියතාව ප්‍රභවයකින් මෙන්න මේ පරිපතයේ වෙතට ලබා දෙන වෝල්ටියතාවය තමයි එතන VCC කියලා දක්වලා තියෙන්නේ. සැපයුම් වෝල්ටියතාවය. ඒක මෙන්න මේ ලක්ෂයේදී සැපේනවා. ඉතින් මේ පරිපතයේ සම්බන්ධ කරලා තියෙන විදිය අනුව ඒ වෝල්ටියතාවයෙන් කොටසක් සංග්‍රහකාග්‍රය වෙතට ලබා දෙන්න පුළුවන් ලැබෙනවා. ඒ වගේ මේ වෝල්ටියතාවයෙන් කොටසක් පාදම වෙතට ලබා දෙන්න පුළුවන්. එතකොට මෙතනදී මේ පාදම වෙතට වෝල්ටියතාවෙන් කොටසක් ලබා දීම සඳහා භාවිතා කරන්නේ ප්‍රතිරෝධකයක්. ඒකයි මේකට පාදම ප්‍රතිරෝධ ක්‍රමය කියලා කියන්නේ. ඉතින් මෙතන අවශ්‍ය පරිදි මේ ප්‍රතිරෝධය තෝරගෙන එතනට ගැළපෙන විදිහට ප්‍රතිරෝධය තෝරගෙන මේ VCC කියන වෝල්ටියතාවය අපිට පාදම වෙතට අඩු කරලා ලබා දෙන්න පුළුවන්. මේ ප්‍රතිරෝධය මගින් මේ ප්‍රතිරෝධය හරහා මේ වෝල්ටියතාවයේ යෙදෙනකොට ප්‍රතිරෝධයේ මේ අග්‍රයේ එන වෝල්ටියතාවය තමයි පාදම වෙතට යන්නේ. එතකොට අපි මේ තෝරගන්න ප්‍රතිරෝධය වෙනස් වුණොත් එහෙම ප්‍රතිරෝධයේ හරහා යෙදෙන වෝල්ටියතාවයත් වෙනස් වෙනවා. ඒ අනුව පාදම වෙතට ලබා දෙන වෝල්ටියතාවයත් වෙනස් වෙනවා. ඒ නිසා අවශ්‍ය වෝල්ටියතාවයේ පාදම වෙතට ලබා දෙන විදියට මේ ප්‍රතිරෝධය තෝරගන්න පුළුවන්. එහෙම තෝරගෙන අපිට පුළුවන් පාදම වෙතට අවශ්‍ය වෝල්ටියතාවය ලබා දෙන්න. ඒ වගේම මෙතන සංග්‍රාහකයේ වෙතට ඒ අවශ්‍ය වෝල්ටියතාවය ලැබෙන විදිහට RC කියන ප්‍රතිරෝධය නැත්නම් අපි කියනකට සංග්‍රාහක ප්‍රතිරෝධය සංග්‍රාහක ප්‍රතිරෝධය තෝරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ප්‍රතිරෝධ දෙක සම්බන්ධ කරලා පාදමට සහ සංග්‍රාහක අග්‍රයට අවශ්‍ය සුදුසු වෝල්ටියතාවයන් ලබා දීමෙන් ට්‍රාන්සිස්ටරය නැඹුරු කරන්න පුළුවන්. ඉතින් එහෙම නැඹුරු කරන එකට තමයි අපි කියන්නේ පාදම ප්‍රතිරෝධ ක්‍රමයට නැඹුරු කරනවා කියලා. ඉතින් මෙතෙන්දී
මෙතෙන්දි මේ 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 වගේ පරිපතයක් සම්බන්ධ ගැටලු විසඳීමේදී අපිට ගන්න පුළුවන් දැන් මෙතන මේ විමෝචක අග්‍රය භූගත කරලා නේ තියෙන්නේ මෙතන භූගත කිරීමක් තියෙන්නේ භූගත කරලා තියෙන්නේ ඒ නිසා ඒ විමෝචක අග්‍රයේ විභවය ශූන්‍යයි මෙතන විභවය ශූන්‍යයි නමුත් මෙතෙන්ට සමහරට ප්‍රතිරෝධකයක් යොදලා තිබුණා නම් යම් විභවාන්තරයක් ඒ ප්‍රතිරෝධකයේ හරහා ඇතිවීමේ හැකියාව තියෙනවා ඒ අනුව විමෝචක අග්‍රයට යම්කිසි විභවයක් ලැබෙන්න පුළුවන් නමුත් දැන් මේ මේ පරිපතේ මේ දක්වලා තියෙන විදිහට ගත්තොත් විමෝචක අග්‍රයේ විභවය ශූන්‍ය වෙනවා මොකද ඒක භූගත කරලා තියෙන නිසා ඒ වගේම මේ විමෝචකයේ භූගත කරලා තියෙන්නේ ඍජුවම ප්‍රතිරෝධයක් හරහා නෙමෙයි භූගත කරලා තියෙන්නේ ඒ නිසා ප්‍රතිරෝධයක් හරහා භූගත කරන්නත් පුළුවන් එතකොට මෙතන විභවය ශූන්‍ය වුණහම විමෝචක අග්‍රයේ විභවය ශූන්‍ය වෙනවා නමුත් මේ ට්‍රාන්සිස්ටරේ නැඹුරු වෙලා තියෙනකොට નિયમિત පරිදි B සහ E කියන අග්‍ර අතර විභවාන්තරය ඒ කියන්නේ මේ BE සන්ධියේ විභවාන්තරය අපි දන්නවා එතන සන්ධිය පෙර නැඹුරු කිරීමට අවශ්‍ය කරන විභවාන්තරය 0.7 වෝල්ට් එතකොට BE සන්ධියේ විභවාන්තරය 0.7 වෝල්ට් පමණයක් වෙන්න ඕන අතොසෙම මේක සුළු වශයෙන් 0.7ට වඩා වැඩි වෙන්න පුළුවන් සුළු වැඩිවීමක් ලොකු වැඩිවීමක් නෙමෙයි ඒ නිසා මේක අපිට ආසන්න වශයෙන් 0.7 වෝල්ට් කියලා ගන්න පුළුවන්කම තියෙනවා BE B සහ E කියන සන්ධි හරහා BE සන්ධි හරහා විභවාන්තරය එතකොට E වල විභවය ශූන්‍යයි මේ පරිපථයට අනුව BE හරහා විභවාන්තරයේ 0.7යි එතකොට IB ධාරාව මෙහෙම ගලන්නේ මෙතන IB කියලා දක්වලා තිනවා එතකොට IB ධාරාව තමයි RB කියන ප්‍රතිරෝධය හරහා ගලන්නේ ඒ නිසා මේ RB හරහා විභවාන්තරය අපිට ගන්න පුළුවන් IB RB ගුණිතයෙන් IB සහ RB ගුණිතයෙන් ගන්න පුළුවන් එතකොට මෙතන BE අතර විභවාන්තරයයි RB හරහා විභවාන්තරයයි දෙකේ එකතුව සමාන වෙනවා VCC ට VCC කියලා කියන්නේ මේ භූගත කරලා තියෙන ලක්ෂයට සාපේක්ෂව මේ ලක්ෂයේ විභවය මෙන්න මේ ලක්ෂයේ විභවය භූගත කරලා තියෙන ලක්ෂයට සාපේක්ෂව ඒ කියන්නේ E අග්‍රයට සාපේක්ෂව මෙතන විභවයේ තමයි මෙතන VCC කියලා කියන්නේ. එතකොට ඒ VCC කියන එක BE විභවාන්තරයේ සහ RB හරහා තියෙන විභවාන්තරයේ එකතුව හැදීර ලියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. VBE ධන IB RB සමානයි VCC කියලා ලියන්න පුළුවන්. ඔය විදිහට ලියන්න පුළුවන්. ඉතින් ගැටලු විසඳීමේදී මෙවැනි ප්‍රකාශන ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඊළඟට මේ තවත් අපිට සම්බන්ධයක් ලියන්න පුළුවන්. මෙතන VCE කියලා කියන්නේ C සහ E අග්‍ර අතර විභවාන්තරය. C සහ E අග්‍ර අතර විභවාන්තරය තමයි VCE කියලා කියන්නේ. ඒ VCE කියන එකයි මෙන්න මේ RC ප්‍රතිරෝධය හරහා විභවාන්තරය. RC ප්‍රතිරෝධය හරහා විභවාන්තරය IC RC ඔන්න ඔය දෙකේ එකතුව අපහු VCC ට සමාන කරන්න පුළුවන්. ඉතින් එතනත් අපිට මේ වගේ සම්බන්ධයක් ගන්න පුළුවන්. ඊට පස්සේ තවත් ඉතින් මේ ට්‍රාන්සිස්ටරේ නැඹුරු වෙලා තියෙන අවස්ථාවේදී තවත් මේ දත්ත අපි තියෙනවා අපිට ලැබෙනවා තියෙනවා මේ සම්බන්ධයෙන්. එතකොට ඒවයි මේවයි පාවිච්චි කරලා අපිට මේ ට්‍රාන්සිස්ටර් සම්බන්ධ මෙවැනි අවස්ථාවක පාදම ප්‍රතිරෝධ ක්‍රමයට නැඹුරු කරලා තියෙන අවස්ථාවක IB ධාරාව හෝ IC ධාරාව හෝ එවැනි ගණනය කිරීම කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ගණනය කිරීම කරන්න මෙන්න මේ සම්බන්ධය පාවිච්චි කරනවා. ඒ වගේම ඔය සමහර විට අපිට දීලා තියෙන්න පුළුවන් ධාරාලාභය කියන එක. ධාරාලාභය කියන්නේ සංග්‍රාහක ධාරාව බෙදීම පාදම ධාරාව කියන එක. ඒ වගේ දීලා තියෙන්න පුළුවන්. ඊළඟට මේක සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන අවස්ථාවක C ලක්ෂයේ වෝල්ටීතාවය සඳහා අගයන් අපිට දීලා තියෙන්න පුළුවන්.
හෙමනත්තන් අපිට ඒ පරිපතේ තියෙන තත්ත්වයේ 90 සීලක්ෂයේ වෝල්ටීතාවය සඳහා ගයක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ අනුව මෙවැනි පරිපතයක් අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්. මේ වගේ පරිපතයක් විශ්ලේෂණය කරලා අපිට පුළුවන් ඒ අහලා තියෙන ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න. ඉතින් ওই ටික දැනගත්තාම මේ වැඩේ අපිට කෙරියයි. ඊළඟට මම යන්නම් මේ විභව භාජක ක්‍රමය. ඊළඟට අපිට තවත් ක්‍රමයක් තියෙනවා ට්‍රාන්සිස්ටරය නැඹුරු කර ගැනීම සඳහා අපි ඒකට කියන්නේ විභව භාජක ක්‍රමය කියලා. ඉතින් විභව භාජක ක්‍රමයට ට්‍රාන්සිස්ටරය නැඹුරු කරනකොට ඒකේ තියෙන වෙනස තමයි කලින්ට වඩා මේ පාදම ප්‍රතිරෝධ ක්‍රමයේදී කලේ ප්‍රතිරෝධයක් මගින් අර සැපේම් වෝල්ටීයතාවයෙන් කොටසක් ප්‍රතිරෝධයක් භාවිතා කරලා සැපේම් වෝල්ටීයතාවයෙන් කොටසක් පාදම අග්‍රයට ලබා දෙන එක තමයි මේ පාදම ප්‍රතිරෝධ ක්‍රමයේදී කලේ. එතකොට විභව භාජක ක්‍රමයේදී කරන්නේත් ඒත් අවශ්‍ය වෝල්ටීයතාවය පාදම අග්‍රයේ වෙතට ලබා දෙන එක. පාදම අග්‍රයේ වෙතට ලබා දෙන ක්‍රමයේ තමයි වෙනස තියෙන්නේ. මෙතනදී කරන්නේ මේ සැපයුම් වෝල්ටීයතාවය. මෙතනත් ඒක VCC කියලා දක්වලා තියෙනවා. ඒ සැපයුම් වෝල්ටීයතාවය මෙන්න මේ වගේ විභව භාජක පරිපථයක් මගින් බෙදීමට ලක් කරනවා. බෙදනවා. ධාරා විද්‍යුතයේ පාඩමේදී ළමයි ඉගෙන ගන්නවා විභව භාජක පරිපථයක් කියන්නේ මොකක්ද කියලා. සරලම විභව භාජක පරිපථයක් කියලා කියන්නේ ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධතියක්. ඉතින් අඩුම තරමේ ප්‍රතිරෝධක දෙකක් තිබුණා නම් ඒක විභව භාජක පරිපථයක්. මොකද මේ ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධතියක් හරහා විභව අන්තරයක් යොදපුවාම ඒ යොදන මුළු විභව අන්තරය ඒ ප්‍රතිරෝධක පද්ධතියේ තියෙන ප්‍රතිරෝධවලට සමානුපාතිකව බෙදිලා එක් එක් ප්‍රතිරෝධකයේ හරහා යෙදෙනවා. එනිසා ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධතිය අපිට යම්කිසි විභව අන්තරයක් බෙදා ගැනීමට බෙදීමට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතනදී කරලා තියෙන සරලම ආකාරයේ විභව භාජක පරිපථයක් යොදාගන්න එක මේ R1 සහ R2 කියන ප්‍රතිරෝධක දෙක ශ්‍රේණිගතව තියෙන්නේ. මේක සරලම විභව භාජක පරිපථයක්. එතකොට මේ ප්‍රතිරෝධ මේ ශ්‍රේණිගත ප්‍රතිරෝධක යුගලය හරහා මේ VCC කියන සැපයුම් වෝල්ටීයතාවය යොදපුවාම මේකේ අනිත් අග්‍රේ භූගත කරලා තියෙන නිසා එතන වෝල්ටේජ් එක බිඳුවයි ඉන්නේ. ඒ භූගතයේ විභවයේ ශූන්‍යයි. අනික් කෙළවරේ විභවයේ VCC ඒක තමයි සැපයුම් වෝල්ටීයතාවය. ඒ සැපේ වෝල්ටීයතාවය තමයි මෙතෙන්ට එන්නේ. එතකොට මේ ලක්ෂයයි අතර විභව අන්තරය අර VCC ට සමානයි. එතකොට මේ ශ්‍රේණිගත ප්‍රතිරෝධක යුගලයේ මගින් මේ VCC බෙදනවා. කොහොමද බෙදන්නේ? ප්‍රතිරෝධක වලට සමානුපාතිකව. ප්‍රතිරෝධක වලට සමානුපාතිකව. දැන් අපි ගත්තොත් එහෙම මේ R2 කියන ප්‍රතිරෝධකය හරහා යෙදෙන විභව අන්තරයේ V2 කියලා ගත්තොත් V2 කියන එක එන්නේ R2 බෙදීම R1 ධන R2 වාරයක් VCC කියලා. එහෙමයි එන්නේ. මේ විදිහට බෙදනවා. සමානුපාතිකව බෙදනවා. සමානුපාතිකව බෙදන්න දන්නවා නම් මේ R2 හරහා එන විභව අන්තරය කොච්චරද කියලා හොයාගන්න පුළුවන්. එතකොට මේ R2 හරහා එන මේ විභව අන්තරය ට සමාන විභවයක් මෙන්න මේ ලක්ෂයේ යෙදෙනවා. ওই ලක්ෂයට යෙදෙනවා. මේ VN කියලා දක්වලා තියෙන එක නෙමෙයි VIN කියලා දක්වලා තියෙන එක. ඒක නෙමෙයි ඒක වෙන එකක්. ඒක සංඥා වෝල්ටීයතාවය. මෙතන මේ VCC කියන සැපේම් වෝල්ටීයතාවයේ බෙදීමෙන් මෙන්න මෙච්චර වෝල්ටීයතාවයක් මේ ලක්ෂයට එනවා. එතකොට ඒ ලක්ෂයට එන වෝල්ටීයතාවය කියලා කියන්නේ ට්‍රාන්සිස්ටරේ පාදම වෙතට ලැබෙන වෝල්ටීයතාවය. ඉතින් ඔය V2 කියන වෝල්ටීතාවය එහෙම නැත්නම් ට්‍රාන්සිස්ටරේ පාදම වෙතට ලැබෙන වෝල්ටීතාවය අපිට අවශ්‍ය අගයක් වෙන විදිහට
Apda awasnya agak keten deh laba dengen puluang mana bidih itu, me arika ardeke pratirodake yugale apda toragan pulu. Arika ardeke pratirodake yugale apda sudu supari di toragan, apda puluang pahadam meter awasnya wibaya laba dengen. Awasnya wibaya kayak gitu deh, apda umna laba dengen dengen awasnya kan wibaya pahadam meter laba dengen hek ya itu inoh ekramin. Iting evake me metana RC pratirodake haraha me VCC vibhavantare sapim voltiyatave adu vela adu karanna puluwan adu kala C agre vetata e voltiyatave laba denna puluwan iting vibhava bhajaka kramedi mena me vidiyata tamai padama vetata voltiyatave laba denne evake me sangrahaka agre vetata voltiyatave laba denne iting me patten metana bhugata karala thiyena hinda etana vibhave shunyai evake me Vimocha kagre metana bhugata kirimak pennala thiyenawa. Ekena etanat voltiyatave shunya wenawa. Itin bohoma vita metana me me vimocha kagre rijuwama bhugata karana karanne naha me wage avasthawaka. Eka vimochaka agre haraha vimochaka agre pratirodakayak haraha bhugata karanawa. Pratirodakayak haraha bhugata karanawa. Ehema unoth me pratirodakaya harahat vibhavantarayak athi wenawa. Itin Mewagi paripatayak visleshane karaddit menne me lakshya wala vibhave shunyaya kiyala ganna puluwa metana vibhave bhugata karala thiyena hinda binduwai metana vibhave binduwai ilagata anith patten ihalama vibhave thiyenne me sapeyum voltiyatave VCC kiyeneka mema me lakshayedi vibhave VCC metana edith VCC metana edith VCC etakota eka thamai ihalama voltiyatave ඉතින් R1 සහ R2 කියන ප්‍රතිරෝධක හරහා විභව antar දෙකේ එකතුව VCC ට සමානයි. ඒ විතරක් නෙමෙයි මේ R1 R2 හරහා විභව antarයේ එන විභව antarයේ මේ ප්‍රතිරෝධක වලට සමානුපාතිකව බෙදලා හොයාගන්නත් පුළුවන්. ඊළඟට මෙතන R3 කියන ප්‍රතිරෝධකයේ විමෝචකක්‍රියේ භූගත කරලා තියෙන R3 කියන ප්‍රතිරෝධකයේ හරහා ඉතින් A ප්‍රතිරෝධකයේ හරහා තියෙන විභව antarයයි B සහ E අග්‍රාතර විභව antarයයි Bisa hai iya gratar wibo antare kile kiane bi i sandia perena buru kiri mada abas sekarna volti tawe. Ika tamai asan masing e agrade gratar wibo antare kile kiane. Tode metana wibo antare at mena mela kese gratar wibo antare at iba gema are kahara hai te wena wibo antare metana inggal ngedara ai nang ai are ke kila pete me are ke kena pete rode kahara hai te wena wibo antare hoa gana puluang. Ting e wibo antare tune ke tuat apa usahanya? Atena sepem volti itu aja samaan menon. Ekenya VCC kira kira samaan menon. Itu ngomong ya apalagi dengan sambandh itu dekat gak tani? Tapi kagak gak ngepuluang? R E haraha vibhu antare, R E haraha vibhu antare, saha C E agratara vibhu antare. Metana VCE kila pake gak ngom? C E agratara vibhu antare. Ebagaimana? RC haraha vibhava antare e RC haraha vibhava antare IC RC RC haraha vibhava antare IC RC etakota menna me vibhava antara tune ekatuwat R haraha vibhava antare C saha E agra antara vibhava antare saha RC kena sangrahaka pratirodake haraha vibhava antare oya vibhava antara tune ekatuwat VCC ta samanai sapem voltage ta samanai ඉතින් එහෙම සමාන කරලා අපිට සම්බන්ධතා කීපයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ආපහු අර IC සහ IB අතර සම්බන්ධයකුත් ලබා ගන්න පුළුවන් ධාරාලාභය ඇසුරින්. ඉතින් මේ සියල්ලම පාවිච්චි කරලා මේ වගේ පරිපථයක් විශ්ලේෂණය කරලා අපිට පුළුවන් නොදන්නා පද ගණනය කරන්න. ඉතින් මේ වගේ මේ පාදම ප්‍රතිරෝධ ක්‍රමයට නැඹුරු කරලා තියෙන පරිපථත් ට්‍රාන්සිස්ටරත් ඒ විභව භාජක ක්‍රමයට නැඹුරු කරලා තියෙන ට්‍රාන්සිස්ටරත් ඒ අඩංගු වෙන පරිපත අපිට විශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ගණන් කීපයක් හදනකොට මේක හරියයි. ගණන් කීපයක් හදනකොට මේක පහසු වෙයි. ළමයින්ට හොඳ අවබෝධයක් එයි මේ විශ්ලේෂණය කරන ආකාරය පිළිබඳව. ඉතින් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ වර්ධක පරිපත පොදු විමෝචක වර්ධක පරිපත පිළිබඳව.